ලෝක තැපැල් දිනේ වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලැබූ මුද්දර දෙකක් පිළිබඳව සමාජ මාධ්‍ය දාලා මහත් කැළඹීමක් නිර්මාණය වෙමින් පවතී. මේ සම්බන්ධව තැපැල්පතිතුමා මාධ්‍ය සාකච්ඡාවක් ඇඳවන ලදී. එහිදී මාධ්‍යවේදියාගේ පැනේ තැපැල් දින සංවත්සරය වෙනුවෙන් විශේෂයෙන් අග්‍රාමාත්‍යතුමිය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයාට දුන් තිළිණයක් සම්බන්ධයෙන් බොහෝ කතා බහක් මේ වන විට සමාජ මාධ්‍ය තුල යනවා. මොකද සභාපතිතුමා මේකේ මේ සත්‍ය කතාව පිළිතුරු වශයෙන් තැපැල්පතිතුමා මෙවැනි උත්තරයක් ලබා දෙන ලදී. ඇත්තටම වැරදි විදියට දුන්න නිවුස් එකක්. හින්ද තමයි මේ තත්ත්වය ඇති වුනේ. ඊයේ තිබුණේ ලෝක තැපැල් දිනය. ඒ වගේම විශ්ව තැපැල් සංගමයේ 150 වෙනි සංවත්සරයේ. ඒකට අපි ඇත්තටම මුද්දර දෙකක් නිකුත් කළා. ඒ ඔය කියන අග්‍රාමාත්‍යතුමියගේ රෝස සහිත මුද්දරයක්වත් ඇමතිතුමාගේ රෝස සහිත මුද්දරයක්වත් නෙමෙයි. අපි මුද්‍රණය කළ මුද්දර දෙක සම්බන්ධව කොහෙවත් කතා වුණේ නැහැ කියා තැපැල්පතිතුමා එම මුද්දර දෙක මාධ්‍යයට පෙන්වනවා. ඊට අමතරව එදා අපේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස පැමිණෙනු ගරු අග්‍රාමාත්‍යතුමියටත් ගරු අමාත්‍යතුමාටත් තැපැල් දෙපාර්තමේන්තුව විසින් සමෘතිලිනය පිරිනැමුණා. ඒ සමෘතිලිනය පිරිනැමුවේ අපේ තිබෙන වෙනත් සේවාවක්. ඒක අපි කියන්නේ පුජ්ජලකාරක මුද්දර කියලා. පුජ්ජලකාරක මුද්දර සාමාන්‍ය රටේ ඕනම යහපැවැත්මක් තිබෙන කෙනෙකුට මුදල් ගෙවලා අපේ දෙපාර්තමේන්තුවෙන් සේවාවක් විදිහට ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ මුද්දර දෙකක් නිර්මාණය කරලා ඔවුන්ට ඒ දවස සිහිපත් වෙන්න අපි සමෘතිලිනයක් විදිහට දුන්නා. ඒක සාමාන්‍ය පුජ්ජලකාරක මුද්දරයක්. එක ෂීට් එකකට මුද්දර 20යි ඇතුළත් වෙන්නේ. ඒක අපි සකස් කරලා ෆ්‍රේම් කරලා එම දෙපළට ඒ අවස්ථාවේ දෙපාර්තමේන්තුවේ සිහිවටනයක් විදිහට ලබා දුන්නා. ඇත්තටම ඒක අපි සාමාන්‍යයෙන් දෙපාර්තමේන්තුවෙන් කළ යුතු දෙයක්. අප දෙපාර්තමේන්තුවට එන විශේෂිත ආරාධිත අමුත්තෙකුට එහෙම නැත්නම් අපේ දෙපාර්තමේන්තුවට එන විදේශීය රාජතාන්ත්‍රික නිලධාරීන්ට එහෙම නැතිනම් අපේ දෙපාර්තමේන්තුවේ විදේශයකට සහභාගී වන වෙලාවේදී හරි අපි ඒ වගේ මුද්දර සකස් කරලා දෙනවා. මොකද දෙපාර්තමේන්තුවේ අනන්‍යතාවය තියෙන්නේ එතන. දැන් උදාහරණයක් විදිහට මං කිව්වොත් කවුරු හරි විශේෂ පුද්ගලයෙක් අපේ පන්සලකට ගියොත් එහෙම අපේ හාමුදුරුවරු දෙනවා බුදු පිළිමයක් තෑග්ගක් විදියට සිහිවටනයක් විදියට. ඉතින් තැපැල් දෙපාර්තමේන්තුවට ආපුවම අපේ යන්නේ අනන්‍යතාවයේ තියෙන මුද්දරයක් අපි ඒක මුද්දරයක් විදියට සකස් කරලා දුන්නා. ඒ සිද්ධියට විතරයි උනේ. නමුත් හයිලයිට් උනේ නැහැ අපි ලෝක තැපැල් දිනය වෙනුවෙන් නිකුත් කරපු මුද්දර දෙක ගැන. නැවතත් මාධ්‍යවේගම නැගූ ප්‍රශ්නය, මේ මුද්දර එහෙම නැතිනම් සිහිවටන සාමාන්‍ය විදියට පාවිච්චි කරනවද නැද්ද කියලා යම් කතාබහක් තිබෙනවා. ඒ පිළිබඳව යම් පැහැදිලි කිරීමක් කරොත් මේ මුද්දර එච්චරයිද, නැවත ඒ මුද්දර මුද්‍රණ පිටපත් තියෙනවද? පිළිතුරු වශයෙන් නැහැ. මේක අපි අය කරන රුපියල් 2000ක මුද්දර මුදලක් තිබෙනවා. ඒකට කියන්නේ මුද්දර 20ක ෂීට් එකක්. කෙනෙකුට අවශ්‍ය නම් ඒක තමන්ගේ ලියුමක් දාන්න යූස් කරන්නත් පුළුවන්. හැබැයි හුඟක් දෙනෙක් ඒක යූස් කරන්නේ තමන්ගේ සිහිවටනයක් විදියට. අර තියෙන ෂීට් එක පිටින්ම රාමු කරලා gedara තියෙනවා. විශේෂයෙන්ම තමන්ගේ දුවකගේ පුතකගේ අම්මගේ තාත්තගේ උපන්දිනයකට තෑග්ගක් විදියට දෙන්න. ඉතින් මේක තැපැල් කරන්නේ නැහැ හුඟ දෙනෙක්. ඒක තමන්ගේ නමට මුද්දරයක් ගැහුවා වගේ ආසාවෙන් සිහිවටනයක් විදිහට තියාගන්න එක කරන්නේ. මේක නැවත මුද්දරණය කරන්නේ නැහැ. මුද්දර 20යි තියෙන්නේ. නැවත මාධ්‍යවේදියාගේ පැනය. දැන් සාමාන්‍ය පුරවැසියෙකුට අවශ්‍ය නම් මේ මුද්දරය ගැනීමට පහසුකම් තැපැල් දෙපාර්තමේන්තුව සලසාදී තිබෙනවා නේද? ඒ පිළිබඳව පැහැදිලි කරමු. පිළිතුරු වශයෙන් සාමාන්‍ය කෙනෙකුට වුණත් ගන්න පුළුවන්. හැබැයි අපි ඒ පුජ්ජලය ගැන හොයලා බලනවා. මොකද රටේ අපරාධයකට සම්බන්ධ වෙච්ච එහෙම කෙනෙකුට අපි මේක දෙන්නේ නැහැ. නමුත් සාමාන්‍ය පුජ්ජලයන්ට තමන්ගේ ෆොටෝ එකක් අපිට ඔන්ලයින් හරි එවලා එහෙම නැතිනම් මූලස්ථානට ඇවිල්ලා හරි දුන්නන් පසු අපි ඉතා ඉක්මනින් අපේ දෙපාර්තමේන්තුවේ තිබෙන මුද්‍රණ යන්ත්‍රයකින් මුද්‍රණය කළ තමයි ඔය මුදල් කාරක මුද්‍රය දෙන්නේ. නියෝජ්‍ය තැපැල්පති මේ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ මොහොතකට කලින් සඳහන් කරපු පුජ්ජලකාරක මුද්දරය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරනව නම් ඒ මුද්දරය අදාළ වන්නේ විශේෂයෙන්ම සමරුවත් සඳහා පමණයි. විශේෂිත සමරු සඳහා පමණයි. ඒත් ඒක ඒ සඳහා එකනු ලබන ගාස්තු සම්බන්ධව කතා කරලා මුද්දර 20ක් අඩංගු පත්‍රිකාවක් රුපියල් 2000කට මිලකරණය කරලා තිබෙනවා. ඒ අනුව එක මුද්දරයක මිල සාමාන්‍යයෙන් රුපියල් 100ක් වෙනවා. එතකොට ලංකාවේ පිහිටි ඕනිම තැනකට මේක භාවිත කරන්න උත්සාහ කරනව නම් මේක සාමාන්‍යයෙන් සඳහන් කර ඇති වටිනාකම වන්නේ රුපියල් 25යි.
එතකොට දැනට තියෙන තැපැල් ගාස්තු යටතේ ලංකාවේ ඕනම තැනකට ලිපියක් යවන්න රුපියල් 50ක ගාස්තුවක් අය කරනවා. ඒ අනුව මෙවැනි මුද්දර දෙකක් භාවිතා කළ යුතු වෙනවා. මෙහෙම යවන්න. එහෙම වුණොත් රුපියල් 200ක මුදලක් වැය වෙනවා. හුඟක් අය මං හිතන්නේ මේ සඳහා නැඹුරුවක් දක්වන්නේ නැහැ. ඊට අමතරව මෙවැනි මුද්දර ලංකාවේ කිසිම තැපැල් කාර්යාලයකින් මිලදී ගැනීමේ හැකියාවක් නැහැ. මේක හුදෙක්ම ඒ සඳහා විශේෂිත වූ අවස්ථාවලට පමණයි පුජ්‍යල කාරක මුද්‍ර නිකුත් කරනු ලබන්නේ. ඉතින් මං හිතන්නේ කිසිම ආකාරයකට ඒ සඳහා අවස්ථාවක් නැහැ නැවත නැවත භාවිතා කරන්න. ඒ වගේම විශේෂයෙන්ම කියන්නට අවශ්‍යයි සමරු මුද්‍රයත් පුජ්‍යල කාරක මුද්‍රයත් එකිනෙකට වෙනස් මුද්‍රයක්. පුජ්‍යලකාරක මුද්‍රයේ අනන්‍යතාවය තහවුරු කරන්න විශේෂිත සටහන් අපි යොදලා තියෙන්නේ. විශේෂයෙන්ම රහස්‍යභාවය ආරක්ෂා වෙන ආකාරයට QR කේතයක් යොදලා තියෙනවා. ඒ නිසා මේ QR කේතය සහිත මුද්‍රය තමයි පුජ්‍යලකාරක මුද්‍රය වෙන්නේ. මේ සම්බන්ධයෙන් ව්‍යාජ නිර්මාණ අපි දැකලා තියෙනවා. සමාජ මාධ්‍යයේ සමාජගත වෙලා තියෙනවා. ව්‍යාජ ලෙස සකස් කරනු ලැබ මුද්‍ර. ඒ වගේම නිවෘත්තාවේ තහවුරු කර ගැනීමට අපිට භාවිතා කළ හැකි QR කේතය. ඒ නිසා මේ මුද්‍රය නිකුත් කළ හැකි ස්ථානවලින් පමණයි නිකුත් කරන්නේ. විශේෂයෙන්ම තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්‍ර කාර්යාංශය වෙතින් තමයි මෙම මුද්‍රය නිකුත් කරන්නේ. පුද්ගලකාරක මුද්‍රය සමරු මුද්‍රය ඊට වැඩිය වෙනස් එකක්. ඒ සමරු මුද්‍රය සම්බන්ධයෙන් මං හිතන්නේ කලින් දැනුවත් කළා. ලෝකයේම එකම තේමාවක් යටතේ එකට සමරුන් ලබන ලෝක තැපැල් දිනයේ නිමිත්තෙන් සමරු මුද්‍රය අපි නිකුත් කරනු ලැබුවා. ලෝකෙත් ඒ වගේම රූපරාම සහිතව තමා මේ මුද්‍රය නිකුත් කරේ. ලංකාවේ මුද්‍රෙත් මේ ලෝකයේ අනිත් රටවල් වල මුද්‍රෙයි වෙනසක් වෙන්නේ ඒකේ තියෙන එහෙම නැත්නම් ඒකේ මිල ගණන් සඳහන් කරලා තියෙනවා සටහන්. ඒ වගේම භාවිත භාෂාවන් එපමණයි වෙනස් වන්නේ. ඒ මුද්‍ර දෙක තමයි අපි තැපැල් දිනය වෙනුවෙන් එහෙම නැතිනම් විශේෂ විශ්ව තැපැල් දිනය වෙනුවෙන් 150 වෙනි සංවත්සරය නිමිත්තෙන් නිකුත් කරනු ලැබුවේ. හොඳයි යාළුවනේ, ඔයාලට සුබ දවසක් ප්‍රාර්ථනා කරන අතර තවත් මෙවැනි වීඩියෝස් බැලීමට නම් මෙම වීඩියෝව ගැනත් ඔබේ වටිනා අදහස් පාලින් කමෙන්ට් එකක් වශයෙන් දාගෙන යන්න. වගේම තවමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැතිනම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්නත් එපා. එහෙනම් යාළුවනේ, අදට ඔබෙන් සමුගන්නම් ප්‍රාර්ථනා කරනවා ඔයාලට සුබම සුබ දවසක්. ජය වේවා.